කොටුව දුම්රිය පොළ ඉදිරිපිට ඊයේ පැවැත්වූ විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් එක්සත් ජාතික ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සමාජිකයින් අද අපමත මුදා හැරුණා. මත්පැන් අලෙවි කිරීමට ඉඩ දුන් රජය තම ජීවනෝපාය කරගෙන යාමට අවසර නොදෙන බව පෙන්වා දෙමින් එක්සත් ජාතික ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සංගමය ඊයේ මෙම විරෝධතාව පැවැත්වුවා. එම ස්ථානෙට පැමිණි පොලිසිය එම සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් සහ සංවිධායක සුනෙත් කත්‍රිගේ යන මහත්තුරුන් අතරඟුට ගත් අතර කොළඹ අතරේක මහේස්ත්‍රාත් රජින්රා ජයසූරිය මහත්මිය හමුවට ඔවුන් ඉදිරිපත් කළේ අද පෙරවරුවේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මහජන සෞඛ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කටයුතු කර ඇති බැවින් ඔවුන් අපමත මුදා හැරීමෙන් වළකින්නයි කොටුව පොලිසිය එහිදී අධිකරණයෙන් ඉල්ලීමක් කළා. මාසයකට ආසන්න කාලයක් රට වසා දමා ජීවන වෘත්තීන්වල නිරත වීමට ඉඩ නොදී තිබූ වාතාවරණයක් මත මත්පැන් අලවිසල් විවෘත කිරීමට ඉඩ දීමට විරෝධය පා සිය සේවාදායකින් විරෝධතාව පවත්වා ඇතැයි නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දී තිබෙනවා. ඔවුන් කියා සිටියේ සීමිත පිරිසකගේ මත්පැන් පානය කිරීමේ අවශ්‍යතාව සපුරාලීමට පෙර රටේ බහුතර ජනතාවගේ කුසගින්න ගැන සිතා බලධාරීන් කටයුතු කළ යුතු බවයි. උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීම තුලින් සැක්කරුවන් නිරෝධායන නීති උල්ලංඝනය කර ඇති බව තම අධිකරණයට පෙනී යන නමුත් ඔවුන් අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් සතුටු නොවන බව අතරේක මහේස්ත්‍රාත්වරිය අද අධිකරණයේදී අවධාරණය කර තිබෙනවා. ඒ අනුව අතරේක මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් දෙදෙනා මුදා හැරියේ රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප මතයි. මේ මැති ඇමතිවරුන්ට තියෙන සුරාසැල් වල පවර් එක පොලිසියෙන් ඊ හොඳටම අපිට පෙන්නවා. මේ ගත්ත වෙලාවේ මගේ මේ බෙල්ල තද කරගෙන මාව මේ බෙල්ලෙන් තද කරගෙන ඇදලා ජිප් එකට 10 දිනක් විතර එකතු වෙලා මගේ කකුල් අතපය අරගෙන මේ වගේ කුරිරු ලෙස ඇතුළට දාන්න අපි මේ රටේ ශස්ත්‍රවාදය කරලද නැත්නම් මේ අපි මේ රටේ අන්තවාදය කරලද අපි මේ ඉල්ලන්නේ මේ අහිංසක ජනතාව වෙනුවෙන් හම්බ කරන් කණ්ඩ වේලක් කණ්ඩ අද ත්‍රිරෝද රථ හිමියෝ අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා අද ලොතරැයි අලෙවි නියෝජිතයෝ ලොතරැයි අලෙවි සහායකයෝ හිඟා කනව පාරවල් වල බලන්න සුළු ව්‍යාපාරික පාරේ අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා පදික වෙලෙන්දු රෙදි කඩකාරයෝ එතකොට අපේ පළතුරු වෙලෙන්දු මේ වගේ නන්නත් ආර තත්ත්වයට පත් වෙලා තියෙන පදික වෙලෙන්දු